මම දෙපාරක් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් අයින් කරා. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මගේ වයිෆ්ගෙන් ඇහුවොත් කියයි 2:45-3 මම නිදා ගන්න යනකොට. තාම ස්ටාෆ් එකක් නැහැ. 3 දෙනා ඉන්නේ. ඒ කට්ටියකෙත් පඩි ගෙවන්න විදියක් නැහැ කියලා මම වඳින්න ඕනේ කොහෙන් හරි උදව් කරන කෙනෙක්ට පඩි ගෙවන්න කියලා. එහෙමයි කරගෙන යන්නේ. එහෙම මොකද්ද මේකේ තත්ත්වය? ඇයි මම මේක කරන්නේ? මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එක තමයි වෙන්නේ මෙහෙම ගිහිල්ලා. කේන්ති ගන්න එපා ඉච්චරේ. ලබන සතිය වෙන්න පුළුවන් අදාළ කමිටුවට කරුණ ටික ඉදිරිපත් කළා. අපි විශේෂයෙන් මේක සලකා බලමු. අපේ කවුරු පාලනේ හිටියත් කාර්යක්ෂමව කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත්තික ලබා දෙන්න ඕනේ. ඕන මාව පන්නන්න මට ප්‍රශ්නයක් නැහැ. අස්සන් ගත්තලු එලවන්න මාව. මම යන්නම්. එතකොට මට වෙලාවට නිදා ගන්න හරි පුළුවන්. මගේ ආතතියත් අඩු වෙනවා. හැබැයි මම ඉන්නකම් මේ හැම දෙම හොයනවා. මම හිතන්නේ ඔබතුමාව පන්න ගන්න කාටවත් ඕනේ නැහැ. මන්ද මට නම් ඕනේ නැහැ. ඒ නිසා මේ අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. මේ එහෙම පැන්නීමේ අදහසක් මන්ද මම නම් දන්නේ නැහැ. විදේශිකයන්ට ගුවන්තොටු පොලේ වීසා ලබා දීමේ ක්‍රමය වෙනස් කරන පුද්ගලික ආයතනයට ලබා දීමේ ඇති වූ ආందోళන සිද්ධියක් සම්බන්ධයෙන් මම ඒ කට්ටියගේ නියෝජිතව හම්බෙලා ඩීල් එකක් දාලා වගේ කතාවක් කියලා මම ඒක යට ගහලා දැම්මයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. කාගේ උවමනාවටද මේ දැන් මේක මගේ පැත්තට හරවන්න හදන්නේ? ඩොලර් බිලියන ගානක වැඩක්. මාව පාර්ලිමේ මරලා දැම්මොත් ගරු කතානායකතුමා අද මං කිව්වා කියලා මතක තියාගන්න. මේකේ ඉන්න පිටිපස්සේ කට්ටියට වග කියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කරන්න කියන්නේ? මේක වාංශා දූෂණ වහන්නද කියන්නේ? රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා එතුමාට තර්ජනය කරනවා. මෙතුමා VFS ගනුදෙනුව ගැන හොයලා බලන්න යනකොට එතුමාට තර්ජනය කරනවා. ඒ ගැන කිසිම චෝදනාවක් පැමිණිල්ලක් මේ වෙනකන් අපට ලැබිලා නැහැ. ඔබතුමාට එහෙම තර්ජනයක් තියෙනවද? තර්ජනයක් කවුරු කියලා මාව මරනවා කියලා කිව්වේ නැහැ. ඔබතුමාට මම කියන්නේ මමනේ මේක ඉන්නේ මගේ සපත්තු දෙකට ඔබතුමා ආවොත් ඔබතුමාට තේරෙයි මෙතන තියෙන ගැටලුව මොකද්ද කියලා. කරුණාකරලා කියන්නේ එහෙම එකක් තියෙනවනම් ඒ ගැන විභාග කරන්න පුළුවන්.